අද මම කතා කරන්නේ කොටස් වෙළඳපොළ ආයෝජනයේදී බොහොම වැදගත් වෙන ඒ වගේම නිතරම භාවිත වෙන අනුපාත එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් රේෂියෝ 10ක් ගැන මුලින්ම අපි බලමු මොකක්ද මේ ෆයිනෑන්ෂල් රේෂියෝ එකක් කියන්නේ කියලා. ෆයිනෑන්ෂල් රේෂියෝ එකක් කියන්නේ සමාගමක මූල්‍ය ප්‍රකාශ. එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වල තියෙන තෝරාගත් සංඛ්‍යාත්මක අගයන් දෙකක සාපේක්ෂ විශාලත්වය. ඒ කියන්නේ තෝරාගත් අංක දෙකක් අනුපාතයක් විදිහට දක්වනවා. මම මේ රේෂියෝස් 10 ගැන ඉදිරියේදී කතා කරද්දී මේක ඔයාට තවදුරටත් පැහැදිලි වේවි. අපිට මේ රේෂියෝස් වලින් යම් සමාගමක් කොතරම් ලාභදායිද, කොතරම් ද්‍රවශීලතාවයක් තියෙනවද, කොතරම් කාර්යක්ෂමද, ඒ වගේම සමාගමේ ආදායම වැඩි කරගන්න කොතරම් ණය ප්‍රමාණයක් අරන් තියෙනවද වගේ ඒවා දැනගන්න පුළුවන්. ඔයාට මේ මගින් තීරණය කරන්න පුළුවන් අදාළ සමාගම මිලදී ගන්න සුදුසු සමාගමක්ද නැද්ද කියන එක. ඒ වගේම අදාළ සමාගමේ කොටස් මිල ගොඩක් ලාභ වෙලාද නැත්නම් ගොඩක් මිල වෙලාද කියලා දැනගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේ රේෂියෝස් ටික හරියට දැනගෙන හිටියොත් මිලදී ගන්න සුදුසු හොඳ සමාගමක් ඔයාට ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ඒ වගේම මේ කොටස් මිලදී ගන්න ඕනේ මොන මිලටද කියන එකත් ඔයාට ලේසියෙන් තීරණය කරන්න පුළුවන්. ඉතින් ඔයා මේ වගේ ආයෝජන සහ ව්‍යාපාර ගැන බොහොම වටිනා වීඩියෝස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා එකතු වෙන්න. හරි, අපි දැන් පළවෙනි රේෂියෝ එක එහෙම නැත්නම් අනුපාතය මොකද්ද කියලා බලමු. ඒක තමයි ග්‍රොස් මාජින් පර්සන්ටේජ් එක. අපිට ග්‍රොස් මාජින් එක අදාළ සමාගමේ net sales revenue එකෙන් cost of goods sold එක අඩු කරලා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට මම බීම වීදුරුවක් රුපියල් 50කට විකුණනවා නම් මගේ revenue එක එහෙම නැත්නම් ආදායම වෙන්නේ රුපියල් 50යි. මම ඒ බීම වීදුරුව හදන්න රුපියල් 30ක් වියදම් කරා නම් අන්න ඒක තමයි direct cost එක. එහෙම නැත්නම් cost of goods sold එක වෙන්නේ. එතකොට මට ලැබෙන ලාභය වෙන්නේ රුපියල් 50න් රුපියල් 30ක් අඩු කළාම ලැබෙන රුපියල් 20. ඉතින් මේ gross margin එක කියන්නේ මේ ලාභයට. මේ direct cost එකට එහෙම නැත්නම් cost of goods sold කියන එකට අමුද්‍රව්‍ය සඳහා ගියපු වියදම වැඩ කුලිය වගේ දේවල් අයත් වෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ gross margin එක වැඩි වෙන තරමට සමාගමට බාණ්ඩයක් හෝ සේවාවක් සැපීමෙන් ලැබෙන ලාභය වැඩි වෙනවා කියලා. එතකොට gross margin percentage එක එහෙම නැත්නම් ප්‍රතිශතය අපිට මේ සමීකරණය ලබා ගන්න පුළුවන්. එතකොට අපි අර කලින් කිව්ව බීම වීදුරුව අලෙවි කිරීමෙන් ලැබෙන gross margin percentage එක වෙන්නේ 140. ඉතින් යන් සමාගමක් මේ gross margin percentage එක අඛණ්ඩව පහුගිය අවුරුදු 10 පුරා එක දිගට 140 හෝ ඊට වඩා වැඩි අගයක පවත්වාගෙන තියෙනවා නම් ඒක ඉතාම හොඳ ලක්ෂණයක්. දෙවෙනි රේෂියෝ එක තමයි net profit margin percentage එක. අපිට net profit margin එක මේ සමීකරණය ලබා ගන්න පුළුවන්. මෙතන sales revenue කියන්නේ සමාගමේ බාණ්ඩ හෝ සේවා අලෙවි කිරීමෙන් ලැබුණු ආදායම. එතකොට මෙතන every expense එක විදියට දක්වලා තියෙන්නේ සමාගම සිදු කරන සියලුම වියදම්. අපි කලින් gross profit margin එක ගණනය කරද්දී අපි revenue එකෙන් අඩු කළේ අදාළ බාණ්ඩේ නිෂ්පාදනයට වැය වුණු වියදම විතරයිනි. නමුත් මෙතනදී අපි ඒ වියදමත් ඇතුළුව සමාගම සිදු කරපු සියලුම වියදම් අඩු කරනවා. උදාහරණයක් විදියට ආදායම් බදු, පොලී ගෙවීම්, research and development වලට යන වියදම වගේ සමාගමට කරන්න වෙන සියලුම වියදම් ටික revenue එකෙන් අඩු කරනවා. අන්න එතකොට අපිට net profit margin එක එහෙම නැත්නම් ශුද්ධ ලාභය ලබා ගන්න පුළුවන්. මේ ශුද්ධ ලාභය ආදායමේ ප්‍රතිශතයක් විදියට දක්වන එකට තමයි අපි net profit margin percentage එක කියලා කියන්නේ. අපි අර කලින් ගණිපු උදාහරණය ගත්තොත් අපිට බීම වීදුරුවක් විකුණලා රුපියල් 50ක ආදායමක් ලැබුණා. ඒ වගේම අපිට රුපියල් 30ක් බීම වීදුරුව හදන්න වියදම් වුණා. දැන් මට ලාභයේ විදියට රුපියල් 20ක් තියෙනවනේ. හිතන්නකෝ මට මෙතනින් රුපියල් 3ක් ආදායම් බදු විදියට ගෙවන්න වුණා කියලා. ඒ වගේම මම බීම වීදුරුව හදන්න යන වියදම වුණු රුපියල් 30 ඉල්ල ගත්තේ ණයට. ඒ නිසා මට පොලිය විදියට රුපියල් 7ක් වැය වෙනවා කියලා හිතන්නකෝ. ඉතින් මේ මට වැය වුණු මුළු මුදලම වගේ ආදායමෙන් අඩු කළාම මට ශුද්ධ ලාභයේ විදියට රුපියල් 10ක් ඉතුරු වෙනවා. මේක මගේ මුළු ආදායම. ඒ කියන්නේ රුපියල් 50න් කොච්චර ප්‍රතිශතයක්ද කියලා දක්වන එකට තමයි net profit margin percentage එක කියලා කියන්නේ. ඉතින් මේ අගය අනිත් සමාගම් වලට වඩා වැඩි වෙන තරමට වඩා හොඳයි. මේ අගේ 120%කට වඩා වැඩි නම් ඉතාම හොඳයි. තුන්වෙනි රේෂියෝ එක තමයි quick ratio එක. quick ratio එක කියන්නේ සමාගමට සමාගමේ කෙටි කාලීන ගෙවන්න තියෙන වියදම් ටික ගෙවන්න කොච්චර හැකියාවක් තියෙනවද කියන එකයි. අපිට quick ratio එක liquid current assets වලින් total current liabilities බෙදලා ලබා ගන්න පුළුවන්. මේ liquid assets කියන්නේ ඉක්මනින්ම මුදල් බවට පත් කරන්න පුළුවන් වත්කම් වලට. ඒ කියන්නේ සමාගම මිලදී අරගෙන තියෙන කොටස්, බැංකුවේ තැන්පත් කරලා තියෙන මුදල්, receivables වගේ දේවල්. මේවා ඉක්මනටම මුදල් විදියට අතට ගන්න හැකියාව තියෙනවනේ. නමුත් සමාගමට අයිති ඉඩමක් ගත්තොත් ඒක ඉක්මනටම විකුණන්න බෑනේ. ඒක නිසා ඒ වගේ දේවල් liquid asset එකක් විදියට සැලකෙන්නේ නැහැ. current liabilities කියන්නේ සමාගම ඉක්මනින්ම ගෙවන්න ඕනේ වියදම් ටිකට. ඉතින් මේ liquid ratio එක එකට වඩා වැඩි නම් මේක හොඳයි කියලා කියනවා.
නමුත් සමහර හොඳ සමාගම් වල පවා මේ ක්වික් රේෂියෝ එක එකට අඩුවෙන් තියෙනවා. ඒක නිසා හොඳ සමාගමක් තෝරගන්න එකට අපිට මේ ක්වික් රේෂියෝ එක එච්චරම ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. ඊළඟ රේෂියෝ එක තමයි කරන්ට් රේෂියෝ එක. කරන්ට් රේෂියෝ එකෙන් කියන්නේ සමාගමට සමාගමේ කෙටි කාලීන ගෙවීම් ටික ගෙවන්න කොච්චර හැකියාවක් තියෙනවද කියන එකයි. අපිට කරන්ට් රේෂියෝ එක කරන්ට් ඇසෙට්ස්, කරන්ට් ලයබිලිටීස් වලින් බෙදලා ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියන්නේ මේ අගය වැඩි වෙන තරමට හොඳයි කියලා. නමුත් මේ අගය එක එක් සමාගම් කාණ්ඩ අනුව ලොකු වෙනසක් පෙන්වනවා. කොහොම වුණත් සමහර හොඳ සමාගම් පවා මේ අගේ එකට අඩුවෙන් පෙන්වනවා. නමුත් මේ අගේ එකට වඩා වැඩි වෙන තරමට හොඳයි කියලා තමයි කියන්නේ. ඉතින් ඒක නිසා මේකෙනුත් අපිට සාර්ථක හොඳ සමාගමක් හොයාගන්න එච්චර උදව්වක් ලැබෙන්නේ නැහැ. පස්වෙනි රේෂියෝ එක තමයි debt to equity ratio එක. මේ රේෂියෝ එකෙන් අපිට දැනගන්න පුළුවන් සමාගම කොච්චර ණය අරගෙන තියෙනවද කියන එක. ඒකෙන් අපිට අදහසක් ගන්න පුළුවන් සමාගමේ ව්‍යාපාර කටයුතු කරන සමාගමේ අරමුදල් වල කොච්චර මුදල් භාවිතා කරනවද. ඒ වගේම කොච්චර ණය මුදල් භාවිතා කරනවද කියන එක. අපිට මේ debt to equity ratio එක සමාගමේ total liabilities කියන එක shareholders equity එකෙන් බෙදලා ලබා ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් එකට වඩා අඩු නම් වඩා හොඳයි. නමුත් බැංකු finance company වල වගේ නම් මේ අගය එකට වඩා වැඩි. ඉතින් ඒක නිසා ඒ කාණ්ඩයේ සමාගම් අතුරින් සාපේක්ෂව අඩු debt to equity ratio එකක් තියෙන සමාගමක් තෝරගන්න එක වඩා සුදුසුයි. 6 වෙනි ratio එක තමයි return on equity එක. අපිට මේ return on equity කියන එක සමාගමේ net income එක shareholders equity එකෙන් බෙදලා ලබා ගන්න පුළුවන්. මේකෙන් අදහස් වෙන්නේ ආයෝජකයෝ විදියට අපේ මුදල් භාවිතා කරලා සමාගමට කොච්චර මුදල් උපයන්න පුළුවන් වුණාද කියන එකයි. මේ ratio එකෙන් කියන්නේ අපි ආයෝජනය කරන එක රුපියලකින් සමාගමට කොච්චර මුදල් ප්‍රමාණයක් උපයන්න පුළුවන් වුණාද කියන එක. මේ ratio එකේ අගය වැඩි වෙන තරමට තමයි වඩා හොඳ. ඒ කියන්නේ සමාගමට හොඳට ලාභ ලබන්න හැකියාවක් තියෙනවා කියන එක. සාමාන්‍යයෙන් මේ අගය 125 35ක් විතර තියෙනවා නම් වඩා හොඳ. 7 වෙනි රේෂියෝ එක තමයි රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් කියන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ සමාගමේ ආයෝජන වලට සාපේක්ෂව කොච්චර මුදලක් ශුද්ධ ලාභයේ විදියට සමාගම උපයලා තියෙනවද කියන එකයි. අපිට මේ රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් කියන එක සමාගමේ net profit එක, එහෙම නැත්නම් net income එක total investment එකෙන් බෙදලා ලබා ගන්න පුළුවන්. අපිට මේකෙන් සමාගමේ ආයෝජනය කොතරම් ඵලදායීද කියලා තීරණය කරන්න පුළුවන්. මේ අගය වැඩි වෙන තරමට තමයි වඩා හොඳ. 8 වෙනි financial ratio එක තමයි return on assets කියන්නේ. අපිට මේ return on assets කියන එක ලබා ගන්න පුළුවන් සමාගමේ net income එක සමාගමේ average total assets වලින් බෙදීමෙන්. අපිට මේ average total assets කියන එක සමාගමේ මූල්‍ය වර්ෂයේ අවසානයේ තියෙන total assets වලට සමාගමේ මූල්‍ය වර්ෂයේ ආරම්භයේ තිබුණු total assets එකතු කරලා ඒක දෙකෙන් බෙදීමෙන් ලබා ගන්න පුළුවන්. අපිට මේ return on assets කියන එක ප්‍රතිශතයක් විදියට ගත්තොත් ඒකෙන් අදහස් වෙන්නේ සමාගමේ assets. එහෙම නැත්නම් වත්කම් කොයිතරම් ලාභදායිද, කොයිතරම් ආදායමක් උපයනවද කියන එක. ඒ කියන්නේ සමාගමේ වත්කම් කොයිතරම් ඵලදායිද කියන එක තමයි මෙතනදි බලන්නේ. මේක එකම කාණ්ඩයේ සමාගම් සංසන්දනයේ කිරීමේදී වඩා ප්‍රයෝජනවත් වෙනවා. මේ return on assets කියන ratio එකේ අගේ වැඩි වෙන තරමට තමයි වඩා හොඳ. 9 වෙනි ratio එක තමයි earnings per share. අපි මේකම තමයි EPS එක කියලාත් හඳුන්වන්නේ. earnings per share, එහෙම නැත්නම් කොටසක ඉපීම සමාගමේ net income එකෙන් preferred dividends අඩු කරලා එන උත්තරේ weighted average common shares වලින් බෙදලා ලබා ගන්න පුළුවන්. මේ weighted average common shares ගණන ලබා ගන්න මේ වසරේ සමාගමේ තියෙන සාමාන්‍ය කොටස් ගණන කලින් අවුරුද්දේ සමාගමේ තිබුණු කොටස් ගණනට එකතු කරලා ඒක දෙකෙන් බෙදීමේ. මේ preferred dividends කියලා කියන්නේ අදාළ සමාගම preferred shares නිකුත් කරලා තියෙනවා නම් ඒ කොටස් සඳහා සිදු කරන ලද ලාභාංශ ගෙවීම. නමුත් සමාගම preferred shares නිකුත් කරලා නැත්නම් කෙලින්ම අපට සමාගමේ net income එක weighted average common shares වලින් බෙදලා මේ EPS එක ලබා ගන්න පුළුවන්. මේ EPS එක පහුගිය අවුරුදු 10 පුරාම අඛණ්ඩව වර්ධනය වෙලා තියෙනවා නම් ඒක ඉතාමත්ම හොඳ ලක්ෂණයක්. නමුත් එහෙම උනේ නැහැ කියලා අපිට මේ EPS එක මත විතරක් පදනම් වෙලා සමාගම හොඳයිද නරකයිද කියලා තීරණය කරන්න බෑ. මොකද හොඳ සමාගමක් වුණත් අලුතින් තවත් කොටස් නිකුත් කළොත්, එහෙම නැත්නම් ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් ලබා දුන්නොත්, එහෙම නැත්නම් ෂෙයා ස්ප්ලිට් කරලා කොටස් ගණන වැඩි කළොත්, මේ මොන විදියකට හරි කොටස් ගණන වැඩි වුණොත් අන්න ඒක නිසා මේ EPS එක අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මතක තියාගන්න EPS එක පහුගිය අවුරුදු 10 පුරාම එක දිගට වර්ධනය කරගෙන තියෙනවා නම් ඒක හොඳ සමාගමක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. නමුත් EPS එක එහෙම වැඩි වෙන්නේ නැතුව අඩු වෙලා තියෙනවා කියන එකේ අපිට කියන්න බෑ යම් සමාගමක් හොඳ නැහැ කියලා. 10 වෙනි රේෂියෝ එක තමයි price to earning ratio එක. අපි මේකටම තමයි PE ratio එක කියලත් කියන්නේ. සිංහලෙන් කොටසක මිලට කොටසක ඉපීම් දක්වන අනුපාතය තමයි මේක. අපිට මේ PE ratio එක market value per share එක, එහෙම නැත්නම් කොටසක මිල earnings per share, එහෙම නැත්නම් කොටසක ඉපීමෙන් බෙදලා ලබා ගන්න පුළුවන්. අපි මේ PE ratio එක යොදා
බලාගන්න යම් කිසි කොටසක මිල අඩ වැලියුද ඕව වැලියුද කියලා බලාගන්න. ඒ කියන්නේ ඇත්තටම මේ කොටසේ වටිනාකමට වඩා කොටසේ මිල අඩුයිද වැඩියිද කියන එක බලාගන්න. සාමාන්‍යයෙන් මේ PE රේෂියෝ එක 15ට වඩා අඩු වුණු අවස්ථාවකදී තමයි අපි මේ කොටස මිල දී ගන්න ඕනේ. 20ට වඩා අඩු වුණත් ඒක සාධාරණ මිලක් කියලා කියන්න පුළුවන්. නමුත් 15ට වඩා අඩුයි නම් වඩා හොඳයි. හැබැයි ඔයා PE රේෂියෝ එක 20ට වඩා වැඩි අවස්ථාවකදී කොච්චර හොඳ සමාගමක කොටසක් මිල දී ගත්තා ඔයාට ඒ මගින් හොඳ ප්‍රතිලාභයක් ලබා ගන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි. මම කොටසක නියම අගය හොයන්නේ කොහොමද කියන එක වගේම හොඳ සමාගමක් හොයාගන්නේ කොහොමද කියන එකත් කලින් වීඩියෝ වලදී කතා කරලා තියෙනවා. ඉතින් ඔයා ඒ වීඩියෝස් බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. මම මේ රේෂියෝස් ගණනය කරන හැටි කියලා දුන්නේ ඔයාට ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද කියන එක හරියට තේරුම් ගන්න විතරයි. බොහෝ වෙලාවට සමාගමේ වාර්ෂික වාර්තාවල මේ රේෂියෝස් ගණනය කරලම දීලා තියෙනවා. ඒ වගේම ඔයා යම් කොටසක් investing.com app එකේ හෝ website එකේ search කරලා ගත්තොත් ඔයාට overview කියන window එකේ PE ratio එක සහ EPS එක කියන දෙකම ගණනය කරලා දක්වලා තියෙනවා දැක ගන්න පුළුවන්. ඒ වගේම financials කියන window එකේ ඔයාලට gross margin, net profit margin, return on investment, quick ratio, current ratio වගේ ගොඩක් ratios දක්වලා තියෙනවා දැක ගන්න පුළුවන්.